ගැට දැන් නෑනේ, ගැට ඉවරයි. ගැට ඔක්කොම ලියලා තියෙන්නේ. දැන් ගහන්නේ මේ ව්‍යාකූල භාවයක්, අවිනිශ්චිත භාවයක් ජනතාවගේ මනසට දාන්න. නමුත් මේ සතියේ ජනාධිපතිවරණේ කැඳවෙනවා. සැප්තැම්බර් මාසේ අගෝ ඔක්තෝබර් මාසේ මුල ජනාධිපතිවරණේ පැවැත්වෙනවා. ජනමත විචාරණය යන්න බෑ කියන කාරණාවම දාසත් නෑ. ජනාධිපතිවරණේ පැවැත්වුණාන් පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන් නේ. අපේ නීතිජ මාත්‍යා ජයම්පති මාත්‍යා වෙන කතාවක් කිව්වොතුමා ඒවත් දැන් මං ඇහුවා. මොකද ඒ කියන්නේ? නෑ දැන් මේ දැන් රනිල් වික්‍රමසිංහ මාත්‍යා මේ වේදිකාවල් ඉස්සරහට ඇවිල්ලා බොරු කියනකොට ජයම්පති ඇවිල්ලා ඇත්ත කිව්වා. ඒක මං අයියන්න ඕනේ නෑනේ. හරියටම ඔබතුමාගෙන් දැනගන්න කැමති ජනාධිපතිවරණයක්ද මහා මැතිවරණයක්ද තියන්නේ? මේ මම දන්න තරමට ජනාධිපතිවරණේ අනිවාර්යෙන්ම එනවා. හැබැයි ජනාධිපතිට ඕන වෙලාවක පාර්ලිමේන්තු විසුරුව හරින්න පුළුවන්. මං හිතන්නේ එහෙම කරයි කියලා. මොකද හේතුව UMP එකට එකක්වත් ගන්න බෑනේ ආසන. එතකොට ඔය මහා මැතිවරණයක් ආවත් ඔබතුමාලා සූදානම්ද? අයියෝ ඕන මැතිවරණයකට අපි සූදානම්. අපි කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන්න, මැතිවරණය තියන්න, ජනතාවට ලේවැගිරින් වලින් තොරව තමන්ගේ පීඩනය පිට කිරීමේ අවස්ථාව ලබා දෙන්න කියන එක තමයි කියන්නේ. ජනතාව තමයි තීරණය කරන්න ඕන කවුද දිනන්නේ, කවුද පරදින්නේ කියලා ඉවරලා. අපි දන්නවා අපි දිනනවා කියලා ඉවරලා. මොකද ඕගොල්ලන්ගේ ඡන්දෙත් අපිට කියලා අපි දන්නවා. මේක විසඳන්න පුළුවන් අපිට විතරයිනේ. ජනතාව යොමු ඉස්සර නම් මේ සංශෝධනය කරේම අලුතෙන් දෙයක් ආවොත් එම් බෑගෙන කතා කරනවා. දැන් මේ වලට නිහඬයි. ඒ රතු වැලි පැටව කොළාලි පැටවගේ සහායටනේ ඉන්නේ. ඒ නිසා ඒ මොකද දැන් මේ කොළාලි පැටියට හතර ගාතේ මැරිලා තියෙන්නේ මේ අමාරුයි. දැන් බලන්න කොළාලි පැටවගේ වේදිකාවේ ඉන්නේ කවුද? මේ ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ, ලාන්සා, ප්‍රසන්න රණතුංග. එතකොට දැන් මේ රතු වැලි පැටව හීත් නෑනේ නේද? කොළාලි පැටියව නැගිට වෙනකන් ඉන්නේ ඔය. දැන් හිතන විදියට කොළාලි පැටියයි රතු වැලි පැටියයි ඇත්තටම ඩීල් එකක ඉන්නේ. හිතන විදියට නෙමෙයි ඇත්තටම ඩීල් එකේ ඉන්නේ. ඇත්තටම ඩීල් එකේ ඉන්නේ. මාධ්‍යවේදී ඔබතුමාලා මේක අහන එක ගැන මට පුදුමයි. මොකද ඔබතුමාලාට තේරෙනෝනේ සාමාන්‍ය ජනතාවට වැඩිය. ඒ සමාජ කියනවා මේ අඳු කුමාර ජනනාය මාත්‍ර මේ රට රට වලට යන්න තාසනාව තිබුණා. නමුත් ඔබතුමාගේ නායකයා නම් යන්න කියන්නේ නැහැ. මොකුණා කරන්න දන්නේ යන්නේ කියලා. නෑ දැන් එයාලා යන්නේ දැන් මෙහෙමනේ තව පව තුනකින් පස්සේ ඡන්දේ පරාදයිනේ. ඊට කලින් පුළුවන් තරම් රට ට්‍රිප් ටික ගහගෙන ඉන්නවා. හරිද? අපට ඕව යන්න ඕනේ නෑ දැන්. හරිද? අපිට ගම් දනව් වලට කියලා මේක සංවිධානය කරලා මේ වැඩපිළිවෙල හදලා මොකද මේ ඡන්ද දිනනෝ වගේ නෙමෙයි රටපාලනය කරන්න ගියාම මිනිස්සුන්ට සහන ලබා දෙන්න ඕන, ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන, ආදායම් මාර්ග වැඩි කරන්න ඕන, අධ්‍යාපනය දියුණු කරන්න ඕන, නිෂ්පාදනය දියුණු කරන්න ඕන, අපනයනය වැඩි කරන්න ඕන, ලෝකෙ බිහි වෙලා තියෙන අලුත් වෙළඳ පොළවල් වලට ඇතුල් වෙන්න ඕන, ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ලබා ගන්න ඕන. ඉතින් ඒ නිසා අපිට රට රටවල් වල යෑම නෙමෙයි වැදගත් වෙන්නේ මේ වැඩ ටික හරියට සංවිධානය කරගන්න. මොකද ඒක වෙතින් දැන් මේ අඬ කුමාරට ওই ට්‍රිප් හම්බෙන්නේ නැහැ නේ මේ සැප්තැම්බර් මාසෙන් පස්සේ. ඒකට හේතුව? ආ? පරදිනවනේ. තේරෙන්නේ නැද්ද එච්චරට? දැන් ඔයාගේ ඡන්දෙත් අපිටනේ. මොකද ඔයා හම්බ කරන පඩින් ඔයාගේ පවුලට කන්න දෙන්න පුළුවන්ද? බෑනේ. ළමයට උසිනවන්න පුළුවන්ද? බෑනේ. ඒතර දැන් ඔයා රටවටේ අවිදින පුද්ගලයෙක් විදියට මේකට විසඳුමක් දෙන්න පුළුවන් අපිට කියලා ඔයාට තේරෙනවනේ. ඒක මේ නමවදන්නේ නැතිවන්නේ වෙනස් වීමක් කියන්නේ ඒ කියන ආකාරයක් නෑ. මොන මැතිවරණද? ජනාධිපතිවරණ කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිවරණ දිනපු ගමන් අපි පාර්ලිමේන්තු විසුරුව හරිනවා.